agriculture beyond production. අයිබුවන් කෘෂිකාර්මික නිෂ්පාදන ගැන කතා කරනකොට ඔබේ ආදායම වැඩි කරගන්නට යහපත් නිෂ්පාදන බිහි කරන්නේ කොහොමද කියලා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඔබට උපදෙස් ලබා දෙනවා තාක්ෂණය ලබා දෙනවා ඉතින් මේ නිෂ්පාදන තුළින් ඔබට ලාභයක් ලබා ගන්නට පුළුවන්ද සමහර නිෂ්පාදන වැඩි කාලවලදී එළවලු පළතුරු අපතේ යෑමකට ලක්වනවා නේද මේ වගේ වෙලාවක මේ අපතියන් නිෂ්පාදන භාවිතා කරලා ඔබට පුළුවන් නම් යම්කිසි ආදායමක් ලබා ගන්නට ඒක ඉතාමත් වටිනවා මේ ගැන ඔබට කරුණු කියා දෙන්නට අද අපිත් එක්ක එකතු වෙනවා ගන්නවරුව ආහාර පරිශන ඒකකේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ පරිශන දීපිකා හෙට්ටිආරච්චි මහත්මිය අයිබෝන් දීපිකා මහත්මිය අයිබෝන් හොඳයි මුලින්ම අපේ ප්‍රේක්ෂකයන්ට කියන්න මොකද්ද මේ විචරිත නිෂ්පාදනයක් කියන්නේ ඇත්තටම විජලිත නිෂ්පාදනයක් කියන්නේ අග එකතු කළ නිෂ්පාදනයක්. දැන් අපි දන්නවා මේ එළවලු වාරයේදී අපේ රටේ අතිරික්තයක් වෙළඳපළට එනවා. මේ ආවහම මේ පරිභෝජනයට වඩා වැඩි. ඒකට මේක එළවලු කියන්නේ ජලයේ වැඩි ප්‍රමාණයක් තියෙන භෝගයක්. 80ක් විතර ජලයේ තියෙනවා. ඒ නිසා මේක දවස් 3න් 4න් මේක වියැකිලා යනවා. එහෙම නැත්නම් පරිභෝජන නුසුදුසුතාවයටපත් වෙනවා. එතන මේක අපි කොහොමද කල් තියාගන්නේ මේක අපිට පුළුවන් අග එකතු කරන නිෂ්පාදනයක් විදිහට කල් තියාගන්න මේක අපිට පුළුවන් අවාරයේදී පරිභෝජනය කරන්න. ඒතර අග එකතු කළ එක නිෂ්පාදනය තමයි විචලනය කිරීමෙන් ලැබෙන මේ විචලිත නිෂ්පාදන. අපිට මේ අපේ රටේ තියෙන ඕනම එළවලු වර්ගයක් ඕනම පළතුරු වර්ගයක් අපිට විචලනය කරන්න පුළුවන්. අපි අද විශේෂයෙන්ම මෙතෙන්දී ඉදිරිපත් කරන බලාපොරොත්තුනේ එළවලු විචලනය සම්බන්ධයෙන්. එතකොට කැරට්, බීට්, ලීක්ස් ඒ වගේ ඒවා. එතකොට වට්ටක්කා, කරවිල, වම්බටු, කොහිල, කොස්, දෙල්, ඊට අමතරව අමුමිරිස්, කරපිංචා, සුදුළූණු, රතුළූණු ඒ වගේ ඕනම දෙයක් අපිට පුළුවන් විචලනය කරගන්න. හොඳයි. දැන් ඇත්තටම දැන් මේ විචලනය කරන එළවලු පළතුරු පරිභෝජනය කිරීම ගැන කතා කරනකොට දැන් මේ විදිහේ විචලනය කරපු එකක් අපි මිලදී ගත්තොත් මේකට යම්කිසි මිලක් තියෙනවා. ඒතොර දැන් මේක ඇත්තටම වෙළඳපළෙන් මේකේ ෆ්‍රෙෂ් කට් එක නැත්තම් නැවුම් විදිහට මේ අවමිරිස් මිලදී ගත්තොත් ඒකටත් මිලක් තියෙනවා. ඒතොර සමහරවිට මේක ගන්න එක පාඩු දෝ කියලා වෙලාවකට හිතනවා වෙන්නට පුළුවන්. ඒ ගැන මොකද කියන්නේ තියෙන්නේ? ඇත්තටම දැන් අපි අපි හිතමු විජලිත එළවලුක අපි කියන මෙතන ග්‍රෑම් 100ක් තියෙනවා කියලා. නමුත් මේක අපි මේ ග්‍රෑම් 100ක් කියලා කිව්වට අපි මේ ග්‍රෑම් 500ක් විජලනය කරාම තමයි අපිට මේ ග්‍රෑම් 100ක් ලැබෙන්නේ. එතකොට මේ ග්‍රෑම් 100 අපි පරිභෝජනයට පෙර මේකට ජලය දාලා වතුර දාලා මේක සජලනය කරගන්න. මේක සජලනය කරගත්තාම මේක ග්‍රෑම් 400ක් බවට පත් වෙනවා. ඒක අපි හිතුවොත් වම්බටු ග්‍රෑම් 100යි මේක අපි කියන වම්බටු ග්‍රෑම් 100ක් රුපියල් 100යි කියමු අපි. හරි. එතන මේක අපි ගෙදර ගෙනියලා මේකට වතුර දැම්මම මේ ග්‍රෑම් 400ක් බවට පත් වෙනවා. ඒතර කෙනෙකුට හිතන්න පුළුවන් වම්බටු වම්බටු කියන්නේ නැවුම් වම්බටු ග්‍රෑම් 500කුත් රුපියල් 100යි. මේ ග්‍රෑම් 100ක් රුපියල් 100යි. ඒ නිසා පාඩුයි කියලා හිතෙනවා ඒක පාට බැලු බැලු. හැබැයි වම්බටු අපි නැවුම් එක ගෙනිච්චොත් අපි මේකේ නටු කපලා අනවශ්‍ය කොටස් ඉවත් කරාම අපිට ග්‍රෑම් 350ක් විතර තමයි ඉතුරු වෙන්නේ. නමුත් මේ ග්‍රෑම් 100 ගෙනිලා අපි ජලයේ දැම්මම මේක ග්‍රෑම් 400ක් බවට පත් වෙනේ ග්‍රෑම් 400ම අපිට පරිභෝජන ගන්න. පෝෂණය බිඳුවක්වත් අඩු වෙලා නැහැ. ඔව්. අපි ජලය විතරයි ඉවත් කරන්නේ. මොකද අපි විජලනය කරන සෙන්ටිග්‍රේඩ් 50 60 වගේ උෂ්ණත් තියෙනවා. ඒ නිසා මේකේ පෝෂණ ඉවත් වීම සිදුවන්නේ. හොඳයි. දැන් ඇත්තට මේ විදිහට විජලනය කරන දාද එළවලු පළතුරු ඇසිරීම ඉතාමත් වැදගත් නේද? ඇසිරීම ගැන යමක් කතා කරන්න. අපි දන්නා මේක සෙන්ටිග්‍රේඩ් 50 60 න් අපි විජලනය කරන්නේ. ඊට පස්සේ මේක අපි කාමර උෂ්ණත්වයෙන් එක තියන්න ඕන පොඩි වෙලාවක් නිමින්. प्रतिरोधी लाभदायी पारदर्शक
එතකොට මේක අපිට පුළුවන් මාස 6ක් විතර ජලයේ නැවත උරා ගැනීමකින් තොරව කල් තියන්න. එතකොට මේ පොලිතීන් නෙමේ පොලිප්‍රොපිලීන්. ඔබ ගිහින් අහන්න ඕන PP. නැත්නම් පොලිප්‍රොපිලීන් ගේජ් තුන්ස්. ඊට අමතරව පුළුවන් මේ විදිහට ට්‍රිපල් ලැමිනේටඩ් ඇලුමිනියම් ෆොයිල්. මේකත් ආලෝකයෙන් වෙන හානියක් අඩු අඩුද මේක එකම ආවාසිය මේ ඇතුළ තියෙන එක පේන්නේ. පේන්නේ. මේකට ඔබට පුළුවන් මේකේ පොඩි කවුලක් වගේ තියලා මේක සකස් කරගන්න ඒ විදිය ආයතනයකට දීලා. ඊටත් අමතරව මේ වගේ ටින් වගේ ඒවත් භාවිතා කරන්න පුළුවන් මේකේතොර විදේශීය වෙළඳපළකට නැත්නම් සුපර් මාකට් එකකට වගේ දානවනම් ආකර්ෂණීය ලෙස. ආකර්ෂණීය ලෙස මේ විදියට පාවිච්චි කරන්න පුළුවන්. කොහොමද මේ විදිය ඇසුරුමකුත් භාවිතා කරන්න පුළුවන්නේ? ඔව්. තරඟකාරී වෙළඳපළ සඳහා මේ වගේ ආකර්ෂණීය ඇසුරුමක් භාවිතා කරන්න පුළුවන්. මේක අපි අඩංගු කළ මේ වගේ ඇතුළ බලන්න පුළුවන් පොඩි වින්ඩෝ එකක් වගේ තියලා තියෙනවා. මේක ඇත්තටම පොලිප්‍රොපිලීන් තමයි මේකේ තියෙන්නේ. ඊට අමතරව අපි ස්ටිකර් එකක් පාවිච්චි කරලා තියෙනවා. මේක අපිට සංයුතිය අපි ඊට අමතරව දාලා තියෙනවා. ඒ කියන්නේ තෙතමනේ කොච්චර ප්‍රමාණයක් තියෙනවද? කැලරි කොච්චරක්ද? කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ෆැට් ඒ වගේ නිෂ්පාදිත දේ සහ කල්ලික තියෙන්නේ. මේ වගේ අසුරුමක් අපිට භාවිත කරන්න පුළුවන් වැඩි විස්තර සමග. හරියට විචලනය කරොත් මේක මාස 6ක් කල් තියාගන්න පුළුවන්. ඒ නිසා කල්ලික තියෙමේ දිනේ දාන්න පුළුවන් අපි නිෂ්පාදිත දිනේ නම් මාස 6ක් ඉදිරියට. එන්ට කාණ්ඩාංකය. ඔව් හැමෝම දන්නවා කාණ්ඩාංකය දාන්නේ මොකද කියලා. ඊළඟට බර. කොච්චරද ගෑම් 50ක්ද 100ක්ද. ඊළඟට නිෂ්පාදකගේ නම, ලිපිනය, දුරකථනාංකය සහ විද්‍යුත් ලිපිනය තියෙනවා නම් දාන්න පුළුවන්. ඊට අමතරව විශේෂයෙන්ම විචලිත එළවලු වලට අපි දෙන්න ඕන මේක කොහොමද සකස් කරගන්නේ කියලා. මොකද දැන් සාමාන්‍ය පාරිභෝගිකයන්ට අපේ ලංකාවේ ඉතර පළපුරුදු නෑ මේ විචලිත එළවලු භාවිත කරන. ඒ වගේම පළපුරුදු දෙතින නැවුම් එළවලු භාවිත කරන. ඒ නිසා අපි මේක සකස් කරගන්න පිළිවෙල ඒගොල්ලන්ට දෙන්න ඕන. ඒතර මෙතෙන්දී මුලින්ම කියන්න ඕන දැන් මේක අරගෙන භාජනයකට දාලා උතුරන වතුර මේක වැහෙන්න දාලා විනාඩි 10ක් 15ක් තියන්න. අපි තියෙන කාලය වෙනස් වෙනවා එළවලු වර්ගය අනුව. ඊට පස්සේ මේ වතුර ටික පෙරලා අරලා මේකට අවශ්‍ය තුන පහ දාලා ව්‍යංජනය සකස් කරගන්නවාද බෙදුමක් සකස් කරගන්නවාද ඒවා. ඒ වගේම අපි මේක අනිවාර්යයෙන්ම කියනවනේ මේක කී දෙනෙකුට ප්‍රමාණවත්ද කියන්නේ. 5 දෙනෙකුටද 6 දෙනෙකුටද මොකද මේ ග්‍රෑම් 100ක් වුණා මිනිස්සු දන්නේ නැහැ මේ කී දෙනෙකුට ඇද්ද කියලා. ඒ නිසා අපි දන්නවා ග්‍රෑම් 100ක් දැම්මු ගෑම් 400ක් වෙනවා නිකුත් ද්‍රව්‍ය දාලා වුවහම මේක 5-6 දෙනෙකුට ප්‍රමාණවත්. ඒ වගේමයි මේක සකස් කරගන්න එකේ රෙසිපි එක පොඩ්ඩක් දෙන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඔබ ව්‍යවසායකෙක් වෙන්නට බලාපොරොත්තු වෙනවා නම් අතිරික්ත නිෂ්පාදන මේ විදිහට විචලනය කරලා ඒ විදිහ ඇසුරුමක් තමයි ඔබ භාවිත කළ යුත්තේ. මේ වගේ සෞඛ්‍ය ආරක්ෂිත බව ගැන යම් කිසි සහතිකයක් ඔබට දෙන්නට පුළුවන්. ඇත්තටම නිවැරදි තාක්ෂණය භාවිත කරනවා නම් මේවා හරිම සෞඛ්‍ය ආරක්ෂිතයි. අපි කරන්නේ මේ නැවුම් එළවලු පළතුරු හොඳට පිරිසිදු කරලා මේක විචලනය කිරීම කියන්නේ ජලයේ වත් කිරීම විතරයි. පොඩි ඔය ස්වභාවික ප්‍රතිකර්ම ශරීරයට අහිද කරන ඕන සමට පහට පිපිනිගෙන වත්තන දෙහි දානවා ඒ වගේ ස්ටූටි දෙයක් කරන හැබැයි මොනවත් අපි දාන දෙයක් මේ එළවලුවේ රැඳෙන්නේ නැහැ. අපි මේක සකස් කරන පිළිවෙල අනුව අපි ගහට පිපීමට යම් දෙයක් දැම්මත් මේ සිට්‍රික් අම්ලය වගේ දෙයක් දැම්මත් ඒක ශරීරයට අහිත කරත් නැහැ. ඒකත් අපි දාන ඉතාම අඩු ප්‍රමාණයක්. ඒකත් මේක හිටින්නේ අපි ලාන්ච් කරනකොට ඒකත් සෙදිලා යනවා. එනිසා මේක කිසිම ශරීරයට අහිත කර කිසිම දෙයක් තියෙන්නේ නැහැ. මේක අපි ලබා දෙන තාක්ෂණය අනුව පිළියෙල කරනවා. ඇත්තටම දැන් ඔබට මේ ආහාර කොහොමද පරිභෝජනය කරන්න කියන එක යම් කිසි ගැටලුවක් ඇති. අපි ඔබට පෙන්වන්නම් කොහොමද මේ විජලිත එළවලු ආහාරයට සකස් කරගන්නේ කියලා. අපි පළමු දැන් කිරිකොස් ව්‍යංජනයක් හදාගන්නේ කොහොමද කියලා. කොස් ටික අපි මේ විදිහට උණු වතුර භාජනයකට දානවා. මෙන්න මේ විදිහට අපි අර කොස් ටික උණු වතුර භාජනයෙන් පෙරලා ඉවත් කරගන්න ඕනි. අපේ ගෘහණියෝ නම් දන්නවනේ අපි මේවට එකතු කරගන්න ඕනි මොනවද කියලා. ඉතින් අපි මේකට රතු ලූණු, මිරිස්, රම්පෙ කරපිංචා වගේම අපේ කුළුබඩු ටික තුන පහ ටිකක් කහ ටිකක් මිරිස් ටිකක් මේකට එකතු කරගන්නට ඕනේ. රස පදමට ලුණු ටිකක් එකතු කරගන්න බොහොම රසවත් වේවි. පොල් කිරි ටික මෙන්න මේ විදිහට මේ කොස් ටිකට එකතු කරගන්න ඕනේ. ඔන්න මේ බලන්න. දැන් අපිට ඇවිල්ලා තියෙනවා රසවත් ගුණවත් කිරි කොස් ව්‍යංජනයක්.
මෙන්න මේ වගේ වියලි තක්කාලි ටිකක් තමයි අපිට රසවත් තක්කාලි ව්‍යංජනයක් හදා ගන්නට ඕන කරන්නේ. අපි අවශ්‍ය ප්‍රමාණයට පොල් කිරි ටිකක් මිරික ගත්තනේ. මේ පොල් කිරි ටිකට අපිට පුළුවනි අපේ කුළු බඩු ටික එකතු කරගන්න. මිරිස් 3/5 වගේම ඔබට පුළුවනි මේකට කහ ටිකකුත් එකතු කරගන්න. ඒ වගේම රස ගුණ වගේම අපිට සුවඳත් ඕනිනේ. ඒ හින්දා අපිට පුළුවනි මේ විදිහට රම්පි කරපිංෂ ටිකකුත් මේ හොත්තට එකතු කරගන්න. ලුණු ටිකකුත් එකතු කරලා අපි මේක ටිකක් හැඳි ගන්නකොට මේක උතුරනවනේ. මේ උතුරනකොට ඔබට පුළුවනි තක්කාලි ටික එකතු කරගන්න. මේ හොද්ද හැඳි ගාලා මේ බලන්න මොනතරම්නම් රසවත් තක්කාලි හොද්දත් අපිට සැකසিলা ඇවිල්ලා තියෙන්නේ කියලා. මේ උණු වතුර පාචණයට දාගත්ත කොටකොල ටික මෙන්න මේ විදිහට පෙරලා ගන්න පුළුවන්. පෙරලා ගත්ත කොටකොල ටික අපිට මේ විදිහට වෙනම පාචණයකට දාලා අපිට පුළුවනි ඒකට සිහින්ව කපාගත්ත ලූණු ටිකක් අමු මිරිස් කැපිලි ටිකක් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි ගාගත්ත පොල් තියෙනවනේ මෙන්න මේ පොල් ටිකත් අපිට පුළුවනි මේ කොටකොල මැල්ලුමට එකතු කරගන්න. දැන් ලුණු ටිකක් එකතු කරලා අපිට පුළුවන් මෙන්න මේ විදිහට රසවත් ගොටකොල මැල්ලුමක් හදාගන්න ඔබටත් පුළුවන්. මේ විදිහට මේ වියලි වම්බටු ටික මේ උණු ජලයට දාලා මිනිත්තු කිහිපයක් මේ විදිහට තියලා පෙරලා ඉවත් කරගන්න ඕනි. වාජනයක් ලිපේ තියලා මේ විදිහට තෙල් ටිකක් දාලා මේ තෙල් ටික රත් වීගෙන එනකොට ඔබට පුළුවන් මේ තියෙන ලූණු ටික ඒ වගේම කරපිංච රම්පේ ටිකත් එකතු කරගන්න. ඉතින් මේ විදිහට කරපිංච රම්පේ රූරු ටික එකතු කරගත්ත වාජනයේටම රස අණුව පදමාණුව 3/5 ටිකක් එකතු කරගන්න. අපි අර වම්බටු ටිකත් එකතු කරනවා. ටිකක් tempera අඩු වෙනකොට මෙන්න මේ බලන්න. මෙන්න මේ රන්වන් පැහැයට එනකොට අපිට පුළුවන් මේ මිරික කත්ත පොල් කිරි ටික අපිට මේ විදිහට මේ වාජනයේට දාන්න පුළුවන්. ඔබට ලුණු ටිකක් එකතු කරගන්නත් පුළුවන් මේ විදිහට. ඔන්න මේ බලන්න මොනතරම් රසවත් විදිහට ඔබට පේනවද මේ ව්‍යංජනේ. මේ විදිහට බොහොම රසවත් වම්බටු ව්‍යංජනයක් ඔබට හදාගන්නට පුළුවන්. ඉතින් මේ විදිහට මිනිත්තු කිහිපයක් තියලා මේ උණු වතුර භාජනයෙන් කරවිල ටික පෙරලා ඉවත් කරගන්න ඕනේ මේ විදිහට. මේ කරවිල ටික මේ විදිහට බැදගත්තට පස්සේ ඔබට පුළුවනි මේකට තක්කාලි මිරිස් වගේම ලූණු ඒ වගේම ඔබට පුළුවනි ඔබේ රස අනුව කරවිල සලාදයට ලුණු ටිකක් එකතු කරගන්න. අපිට පුළුවනි මේ විදිහට දෙහි ටිකකුත් එකතු කරලා හොඳින් අතින් මේක මිශ්‍ර කරගන්න. මේ බලන්න මොනතරම් ප්‍රනීත රසවත් කරවිල සම්පෝලයක්ද මේ තියෙන්නේ කියලා. හොඳයි. අද වැඩසටහනේදී අපි ඔබට කියලා දුන්නේ නැවුම් එළවලු විජලනය කරාට පස්සේ මේකේ තියෙන වැදගත්කම මොකද්ද? කොහොමද මේ විජලිත ආහාර පරිභෝජනය කරන්නේ? සහ මේ ව්‍යවසායකෙක් වශයෙන් ඔබට දියුණුවන්නට යම් කිසි මග පින්වීමක් තමයි අප අද සිදු කළේ. එහෙමනම් යලි ලබන මාසයේ අපි ඔබ හමු වෙනවා ඇග්‍රිකල්චර් පියන් ප්‍රොඩක්ෂන් වැඩසටහන හරහා. එතෙක් ඔබට පළබර වාසනාවන්ත මාසයක් ප්‍රාර්ථනා.